Correct. Better love come on me. Online Online mukhadgaran hai tumko? CSP on 1xbet. जब मैं किधर में करना आगे अरे आवल हम रहे हाँ मैं हमारे एजेंट के नहीं दिखता रहे हाँ एक होता है इतना होता एजेंट सिस्टम सब डाट तिब्बा यहाँ पे देंग घोड़ा का ये गन वाला कोटे आप इन डिपॉजिट विड्रॉल कराने उनके लिए आप इतना नंदन बहन मुकंद नो देखे मैं बलबोत थे मैं याला हितान नहीं तो कोटा आप ही कमीशन गन याला डिपॉजिट विड्रॉल कराना गन वाला के नहीं ओ वही मैं करती हूँ ඒක හරිනෑ නේ ඇත්තම අපි උගන්වන හේතුව වෙනස් නේ අපි ඇත්තම මේ ෆෝකස් එක වෙනස් ඇත්තම ළමයි ඉගෙන ගන්න ඕනේ ඒකේ සාර්ථක වෙන්න ඕනේ සහ අපේ කමියුනිටි එක වැඩි කර ගන්න ඕනේ අපේ ආයතනයේ නම තියෙන්න ඕනේ ඊටමතරව සක්සස් එක තියෙන්න ඕනේ ඒක තමයි අපේ ඇත්තම ටාගට් එක වෙලා තියෙන්නේ අපිට කොමිෂන් එකක් හරි මුදලක් හරි බලාපොරොත්තු වෙනවා නම් මට අපේ ස්ටුඩන්ට්ස්ලා 100,000 ගණන් කියනවනේ යාළුවත් අල්ලගෙන මට කියන්න පුළුවන් අපි තමයි ඩිපොසිට් කරන්න ඕනේ විත්ඩ්‍රෝ කරන්න ඕනේ කියලා ඒකේ සල්ලි හොයන්න පුළුවන් ඒක මම නැහැ නේද පුළුවන් නේ පුළුවන් ඉතින් ඒක කරන්න නැහැ අපිට අපිට අවශ්‍යතාවයක් නැහැ අතන වෙල් බෙට් ඒජන්ට් තියෙනවා වඩ 1x බෙට් එක ට්‍රිපල් ඒට් ස්ටාර්ස් වල තව තිබ්බ මෙගා ප්‍රේක්ත් ඒකත් තිබ්බද මොකද අපි ඇඩ්මිනිස්ට්‍රේෂන් තමයි ගත්තේ ඇඩ්මින් ගත්තේ මීඩියා ඩිපාර්ට්මන්ට් එකේ ඉතින් ඒකත් තිබ්බා ඉතින් ඒවා කරන්න තිබ්බ අපිට ගෙට් කරන්න නැහැ ඒක අවශ්‍ය නැහැ අතරම මුදලක් ඕන නම් අපිට සෑහෙන හොයන්න මාර්ග තියෙනවා අතරම ඉගෙන ගන්න එකට කියන්න තියෙන්නේ තේචර ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ තවත් එක්තරා ස්ටුඩන්ට් කෙනෙක් එයා 1xbet ගැන සාමාන්‍යයෙන් මං හිතන්නේ සෑහෙන දන්නවා එයා ඒජන්ට් කෙනෙකුත් එක්ක ඉතින් අමතරව ඔබතුමාට පේනවා ඒ මනුස්සයා ඇත්තටම මෙතන ඉන්න හේතුව මොකක්ද කියලා මීට කලින් සෙෂන්ස් දැකලා තියෙන ඒ වගේම තමයි මෙතන ඉන්නත් හේතුව එයා සාර්ථකයි සාර්ථක පුද්ගලයෙක් ඉගෙන ගත්තා ඒ වගේම ලස්සන ටර්න් කරන හොඳ මැෂුවර්ඩ් මනුස්සෙක් ඉතින් ඔයාලට පේනවා අපි අහමු ඔයාලට තියෙන ප්‍රශ්න වගේම අපිට තියෙන ප්‍රශ්න ඔයාලට දැනගන්න ඕන දේවල් හැම එකක්ම යාළුවරගෙන් අහලා බලමු. එතකොට එයා දෙන උත්තරත් එක්ක ඔයාලට තේරෙනවා අපි කොහොමද එයාලා ඉගෙන ගන්න කොහොමද ඔයා ඉගෙන ගත යුත්තේ කොහොමද කියලා. ඉතින් ඔබතුමාගේ නම මම හරියටම දන්නේ නැහැ දැනට. ඇත්තටම ඔබතුමාගේ නම ඉන්ඩෙක්ස් නම්බර් එක සහ ඔබතුමා ගැන හඳුනුවා දැනීමක් කරන්න පුළුවන්ද? මගේ නම් මහින්ද, නම්බරේ නම් ඉතින් මතක නැහැ. 500 ඕනේ කොහෙද? It's okay ප්‍රශ්නයක් නැහැ. ඉතින් මහින්ද මහත්මයා ඔබතුමාලා ගෙවල් කොහෙද? අපේ බතුරලිය මතුගම. මතුකම පැත්තේ හා මගේ පැත්තට ඇවිල්ලා තියෙන එක පාරක් මේ ඔව් පාරක් ඇවිල්ලා තිනවා මතක මතකත් නැහැ හරියට මොකක් හරි පොඩි වැඩකට ආවා හරි ඉතින් ඔබතුමා අපිත් එක්ක සම්බන්ධ වෙන්න කොහොමද දැනුවත් වුණේ අතර මාස්ටර් කැම්පස් එක ගැන කොහොමද දැනුවත් වුණේ අතර අපිත් එක්ක ජොයින් වුණේ කොහොමද මුල් එතකොට කාලේ කොහොමද ආම්බෙන් වගේ තමයි YouTube එකේ සර්ච් කරලා තමයි හම්බුනේ. හා ඊට පස්සේ කියන්නේ මේ ගල්ල ලොස්සල ඉට් වෙලා YouTube එකේ බැලුවා ඉතින් මොනවද තියෙනවද කියලා ෆෝකස් ෆලෝ කරන්නේ. අහහ ඊට පස්සේ තමයි ඔබතුමා මේ නම් එක දැකලා හරි සම්බන්ධ වෙන්නේ. එතකොට ඔබතුමා YouTube එකේ සෑහෙන වීඩියෝස් ප්‍රමාණයක් බලන්න නැති මං හිතන්නේ අපි මෙතන ඉන්න ඔහොම මිනිස්සු වැදගත්. සෑහෙන බලන්න ඉතින් ඔබතුමා ඒකෙනුත් අපේ සෙෂන් එක ක්ලාස් එකට සම්බන්ධ වෙලා බලලා පෑ දෙකක විතර සෙක්ෂන් එක ෆ්‍රී සෙෂන් එක ඒකත් බලලා ඔබතුමාට ඒකේ ඔලුවට දාගෙන ඔබතුමා ඒ විශ්වාසය තියලා තමයි අපිත් එක්ක ජොයින් වෙලා තියෙන්නේ එහෙමද අනිවාර්යෙන් ඉතින් අපිත් එක්ක ජොයින් වෙන ඔබතුමා කොහොමද ඉගෙන ගන්න ෆ්‍රී ක්ලාස් සෙෂන් එක බලද්දී ඔබතුමාට මොන වගේ හැඟීමක් දැනුණේ අතරම අපි ගැන ඇත්තටම මම ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වුණා. මම කලින් පේ කරලා තියෙන ගේම්ස් එක බැලුවාම ඉතින් ඇත්තටම ඒ අර තේරුමක් නැති දේවල් කරා කියලා තමයි මට හිතෙන්නේ. එතකොට ඔබතුමාට තේරෙනවා ඇත්තටම මේක වෙන්න දේ නේද කළ යුතු දේ ඉගෙන ගන්න ඕනේ කියලා දෙයක් තියෙනවා කියලා එක අහට දරනවා එයාගේ නොලෙජ් එක 1xbet සම්බන්ධයෙන් එයාට නොලෙජ් එකක් නැතුව නෙමෙයි තිබිලා තියෙනවා අමතරව YouTube එකේ කොච්චර වීඩියෝස් බලලා ආවද ඉතින් අපිත් එක්ක ජොයින් වෙන තරම් වැලියු එකක් තියෙනවා කියලා එයාට දැනෙන්න නැති ඉතින් ඔබතුමාට අපිත් එක්ක මේක වීඩියෝ එක සෙෂන් එක බලනවා නම් හරි අපිත් එක්ක ජොයින් වෙනවා තියෙනවා නම් හරි ඔබතුමාටත් ඒ වැලියු එක තේරෙනවා ඇති ඉතින් මහින්ද මහත්මයා ඇත්තම සතුටුයි පට්ටම සතුටුයි හදවතින්ම සතුටුයි හරි මේ අපිත් එක්ක ජොයින් වෙන එක ගැන ඇත්තම රෙස්පෙක්ට් කරනවා ඒ අමතරව අපි දැනගන්න පුළුවන් ද ඉතින් ඔබතුමා ඉගෙන ගත්තා අපෙන් හරි ඉගෙන ගත්ත දේවල් ඇත්තටම ඔබතුමාට ප්‍රයෝජනයක් වුණාද ඇත්තටම ළමයින්ට දැනගන්න ඕනෙත් ඒකනේ ඔබතුමා එර්න් කරනවා ද ඒවා භාවිත කරලා ඔබතුමාට අලුත් දෙයක් ඉගෙන ගන්න පුළුවන් වුණාද මොනවා හරි ස්පෙෂල් දෙයක් තියෙනවද අපි ගැන ඔව් ඉගෙන ගත්තේ ගොඩක් ප්‍රයෝජනයි. මගේ බේසික් කෝස් එක කරත් ඒක මම ඒ කලර්ස් වලට දාලා විලා වින්න ගත්තා. මම සෙන්සර් ටේබල් සර්ට් එක ඔහොම මට ඒක ලක් සර්ට් එකක් දැවුවා මේ ඒක නොත් ඇඩ්ස් කෝස් නොත් දැන් මේ දවස් දෙක තුනේම වින්න ගත්තා.
කලින් වගේ සල්ලි කවුන්ට් එකම ලොස්සල යන්නේ නැහැ. ගන්න පුළුවන් ඩිපොසිට් එකක් අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම අපි දිනන්න වෙන ක්ලස්සන කියලා දෙනවා. ඉතින් ලොස් එකක් නැතුව කොහොමද ලොස් එක ස්ටොප් කරගන්නේ, සම්බන්ධයෙන් කොතනින්ද අපි කන්ට්‍රෝල් කරගන්නේ, මැනේජ් කරගන්නේ කොහොමද, ලොස් එකක් වෙන්නේ නැතුව කොහොමද දාගන්නේ, ඊට අමතරව දිනන්න වෙන අවස්ථාවන් කොහොමද හඳුනාගන්නේ නේද, කලස් නම් කොහොමද එන්නේ, ඔව් ඊට පිට කොහොමද තින්න බෑ, ඊට වඩා කලස් සෙට් එකක් ඔයා ගොයෙන් හරි හොයා ගත්තද නෑ, ඉගෙන ගත්තද ඔලොලි පිට නෑ ගන්නත් බෑ විතරමට ලස්සනට හැම දෙයක්ම ලබා දෙනවා. ඉතින් අපි දැනගන්න පුළුවන්ද දැන් ඔබතුමා වගේ තවත් කෙනෙක් ජොයින් වෙලා මේක ඉගෙන ගන්නවා නම් එයාට ඉගෙන ගන්න පුළුවන් නේද, මොකද වයස් තරතරයක් අවශ්‍ය වෙනවද නැත්නම් උගන්වන එක හැමෝටම තේරුම් ගන්න නෑ පුළුවන් ද, ම ඉගෙන ගන්න පුළුවන්ද? එහෙම වයස් පරතරයක් එහෙම ඉගෙනීම ලොකු මෙහෙම දෙයක් නෑ. ඔනේ සර් කියන්නේ හොඳට ඔළුවට දාගන්න තමයි තියෙන්නේ. අනිවාර්යෙන්ම. ඉතින් අපි ලියා ගන්නත් දෙනවා ඔයාලට, ලියාගත්තද ලියා ගන්න. ඔව් ලියාගත්තා. නිතරම බලනවා පේ කරද්දිත් මම මේ රූල්ස් එකෙන් බලනවා. මේ මම අර චාට් එකක් ඇඳගෙන තිනවා බිල් එක, ඒ කියන්නේ ඩිලෙක් නම්බර් වලට දානකොට අර දෙපැත්තේ නම්බර් වල දාන්න හරි මේ එකක් ගාලා ඒක පොත බලලා තමයි මේ ටග්ගාලා මේ අනිවාර්යෙන්ම බෙන්ට් එකක් එහෙම දාන්නේ. අනිවාර්යෙන්ම ඒ නම්බර් සෙට් එක මට එවන්න, මං හිතන්නේ ඔබතුමා නම්බර් සෙට් එක ගත්තේ නැහනේ, ආ මේ ඇඩ්වාන්ස් කාසෙක ළඟදී ඉන්නේ. හරි නෑ ඒ නම්බර් ගන්න සෙට් එක නෑ. මං සංසන්දනය කරන්න මම ඔයාලට මේ PDF එකක් දාන්නම්, ඒකත් බලන්න. හරි එතකොට ඔබතුමා පොත බලාගෙන කරනවා කියලා කිව්වා, ඒක මට ඇත්තම හොඳ අදහසක්. කලින් සෙෂන්ස් වලට මට දැනුවත් කරන්න බලනවා. අද වුණත් මමත් මේ කොලයක් පෑනක් අතේ තියාගෙන ඉන්නේ, මොකද අවුරුදු ගණන් කොච්චර ප්ලේ කරත් අපි මිනිස්සු, අපි කවදාවත් රොබෝ කරුවෙ වෙන්න බෑ නේද. කැල්කුලේෂන් සහ නම්බර්ස් සම්බන්ධ හැම දෙයක්ම ඔළුවේ තියාගත්ත හිටියට ඒක කොච්චර පැටලෙන්න පුළුවන්, කලබලනේ ඇයි තප්පර 20යිද කියන්නේ, ප්ලේස් කරන්න ඕනේ, එතනින් මොකක්ද වැරදුනා නම් වැරදුනා, ආයෙ ඒක රිටර්න් ගන්න නැයි මරතුන ගැන අද සොරි අපරා. සර්, අද එහෙම එකක් වුණා මට. මොකද උනේ මම බෙට් එකක් යද්දී මේ බිංදුවට බෙට් කර බෙට් එක දානවා. මම දැම්මත් බිංදුවට අනිවාර්යෙන් බෙට් එකක් දානවා. දැම්මත් චෙක්මේට් සිස්ටම් එක. බෙට් දානවා කියන්නේ ඔව් හ්ම්. දාදී මේ බිංදුවට මට අංක බලලා බිංදුවට දාගන්න ටයිම් අදින් බෙට් එක. ඒ බිංදුවම ඒ බිංදුව වැහන බිංදුව 1000කින් වැඩි වුණා මේ අර බොනස් ෆෙස් එක. රුපියල් 100ක් දාගෙන බලාදේ. දානෙදී ෂික්. ඔව් මං ඒක ක්ලාස් එකේදී 100ක් හොඳටම ගමන් දැනුවත් කරනවා, බින්දුව දාන්න, මොකද ද බින්දුව 100 ගුණයකින් 1000 ගුණයකින් වැඩි වෙන්න පුළුවන්, එතකොට ඔබතුමාට 1000කින් වැඩි හිතා වුණා. ගන්නවත් බැරි විදිහක් දැනෙනවා. බලාදේ. මම 100 දැම්මේ මේ ඒ වෙලාවේ මට ටයිම් වැඩි වුණා දාගන්න. අම්ම මේ අර අංකෝට දාලා බැලනම් බින්දුව දාගන්න ටයිම් වැඩි වුණා. බින්දුව වැටුණා මේ 1000කින් මේ වැඩි වෙලා. ඒකයි මං අන්තිම එර මෙන්ෂන් කරපු චෙක්මේට් සිස්ටම් එක දෙද්දිත් මං කිව්වේ බින්දුව මගාරින්න එපා, බින්දුව දාගන්න, මොකද මේ පොඩි රුපියල් 25ක් වුණත් මේ ගාණක් ගැන හිතන්න එපා, මොකද ඔයාලට වැදුනත් චාන්ස් එක ආයෙ ගන්න දෙයක් නැහැ, 100 ගුණයකින් 1000 ගුණයකින් වැඩි දලා ලැබෙනවා, ඒක අපරාධ. රුපියල් 100 පොඩි එකෙන් තප්පර දැම්මේ ගානේ මිස්ටේක් එකද? 100ක් 100 දදා ආවේ 1000ක් වැදුනා. ලක්ෂයක් ගන්න දීච්ච එක නැති පොඩි මිස්ටේක් එකයි. ශික් අපරාධේ. ඒ 100 වැඩිලා තිබ්බනම් 1000 ගුණයකින් වැඩි වෙලා ලක්ෂයක් නේද එක වින් එකකේ. කමන්න 1000ක් මම හරි ගත්ත හොයාගත්තා. හැම يعني මම නම්බර් වලට එහෙම දාලා එහෙම ගින්න ඇවිල්ලා තිබ්බා. මම මේ එක අතරේ 500 ගුණයකින් වැඩි වුණා. එහෙම එහෙම වැඩි වුණා. අනිවාර්යෙන් අනිවාර්යෙන්. ඔය මල්ටිප්ලිකේෂන් ටේබල්ස් වලදී එහෙම වෙනවා. ඒකත් එක්ක හොඳට මතක ඔව් තියාගන්න මල්ටිප්ලිකේෂන් ටේබල්ස් වල, ඒ කියන්නේ ලයිට්නින් ටේබල්ස් වලදී ගොඩක් දුරට ටේබල් එකේ පේ අවුට් එක බලා ගන්න. සමහර ටේබල්ස් වල ලයිට්නින් නම්බර්ස් ප්‍රමාණය අඩු වැඩි වෙනකොට එයාලගේ පේ අවුට් එක වැඩි. එකකට ගෙවන ගාණ 36 ගුණයක් තියෙනවා නෝමලි, ලයිට්නින් නැති විට. ලයිට්නින් තියෙන ඔව් සමහර ටේබල්ස් වල 29 ගුණයක් දෙනවා, 25 ගුණයක් දෙන ඒවා තියෙනවා, 21 ගුණයක් තියෙනවා, 17 ගුණයක් තියෙනවා, 17 ගුණයක්, ඊට පස්සේ 7 ගුණයක් තියෙන ඒවා තියෙනවා. හරි, ඒ නිසා නම්බර්ස් වල දානකොට එතකොට දාන මුදල සම්ටයිම්ස් ලයිට්නින් එන්නේ නැතු එකක් තිබ්බම 7 ගුණයකින් ලැබෙනවා නම් අපි දැන් ලොකු ගාණක් දාලා ඔව් ඉවරලා ඒ එහෙම නැත්නම් දාන මුදලත් ලැබෙන්නේ නැහැ. අනේ ඒ නිසා ඔව් මේ පේ අවුට් නම්බර් දෙන ඒවත් බලා ගන්න, ඒක ළමයින්ටත් වැදගත් වෙයි මම හිතන්නේ නොබලි ප්ලේ කරන කට්ටියට. ඉතින් ඉගෙන ගත්තට පස්සේ ඒ දේවලුත් මතක තියාගන්න, මොකද හැම දෙයක්ම අපිට කියලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඔයාලගේ ජෙනරල් නොලෙජ් එකක් තියාගන්න නේද. හරි ඉතින් ඇත්තටම සතුටුයි, බය වෙන්න එපා, අවුලක් නැහැ, ඔක් ගැන හිතන්න එපා. අනිවාර්යෙන් ඔය වගේ චාන්සස් සෑහෙන සෙට් වෙනවා, ඔයාලා වදිනවා ඔකෙන් හරි, බය වෙන්න එපා. තව වදිනවා දෙයක් දැනගන්න ඕනේ උනේ මොකද්ද නේද, ඔබතුමා එතකොට මාස්ටර් කැම්පස් එක සම්බන්ධයෙන් ඉගෙන ගත්තට පස්සේ ඔයාට දැන් ඒ දේවල් භාවිත කරලා earn කරන්න පටන් ගන්න තියෙනවා. දැන් සාමාන්යයෙන් දවසට කොච්චරක් වගේ මුදලක් සාමාන්‍යයෙන් earn කරනවා ඔබතුමා ෆ්‍රී වෙලාවකනේ ප්ලේ කරන්නේ ඉතින්? ඔව් මේ වෙලාවට පේ කරනවා තමයි. ඊයේ ටයිම් පී ටයිම් එක මොන තෙල්ලම් කරා
ලොකු ගාන ලොකු ගානකට යන්නේ නැහැ. තමයි රුපියල් 10000ක් වගේ ඉතින් රෑ කරා. අද උදේ 10000ක් වින් කරා. දැන් රෑ දැන් පේ කරන්න තමයි දැන් ඩිපොසිට් එකක් දාලා. හරි හරි අවුලක් නැහැ, ඒක ප්‍රශ්නයක්ම නැහැ. හරි, ඉතින් මේ ඕව විදිහට යන්න ඇති, සාමාන්‍යයෙන් ඕක නෝමලි යන්න පුළුවන්, අවුලක් නැහැ. එකපාරම ඔව් ලක්ෂ ගණන් හොයන්න ඕනේ නැහැ. අපි අනිවාර්යෙන් දවසර පොඩි ගානක් හොයා ගන්නවා. ඒක හොඳටම ඇති දවසර දානක් හදාගත්තම ඇති යෝගේ ඇති ඇති කරනවා අතර. අනිවාර්යෙන්. සාමාන්‍යයෙන් දැන් මම ඔබතුමා නිකමට කියන්නේ, දැන් ළමයින්ටත් එක්ක ප්ලේ එන්න මම නිකමට කියන්නේ, සාමාන්‍යයෙන් මම හැමතිස්සෙම ධර්ම දෙන තමයි සතියේකට සම්ටයිම්ස් මම දවසක් ප්ලේ කරන්නේ, දවස් දෙකක්වත් ප්ලේ කරන්නේ නැහැ සම්ටයිම්ස්, සතියේකටම හරි. ඒතර මට වෙලා ලැබෙන වෙලාවත් එක්ක ටිකක් අඩුයි. ඊට අමතරව මම ප්ලේ කරන්නේ අතරම ඒ විදිහට, මොකද දන්නවද, මම දාන්නේ සාමාන්‍යයෙන් නෝමලි ලොකු ගානක්. මේ සාමාන්‍යයෙන් 17,000 දාලා ඉන්නවට වඩා සාමාන්‍යයෙන් ලස්සන ලොකු ගාණක් මගේ බෑකප් එකේ මුදලකුත් තියෙනවා, මගේ account එක ලොකුයි, ඒ නිසා මට ඒ මුදල දාන්න පුළුවන්. එතකොට මම ඒ මුදල දාන්නෙත් මම මේ TV එක තියෙනවා, තවත් එහා පැත්තේ දෙකක් තියෙනවා. ඉතින් ඒ ටික tables දෙක තුනක් දා ගන්නවා. analysis table එකේදී මම කොළ 10ක් විතර කොහොමත් ලිය ඇඳිනවා. ඒ පැය දෙක පුළුවන් තරම් මම dedication එකක් දෙනවා, වෙන focus එක ඒකෙමයි තියෙන්නේ. ඊට පස්සේ මට අදාළ තැන හරියටම note කරගත්තා නම් ඒ තැන දානවා. එතකොට මට ලැබෙන මුදලත් ලස්සන ලොකුයි නේද? එතකොට ඒ වගේ තැනක මම වින් කරා නම් ඊට පස්සේ ආයෙ ක්ලෝස් කරනවා. ඔක්කොම ටික ක්ලෝස් කරලා තමයි මගේ වැඩක් ඔව් බලාගන්න. ඉතින් ඒකේ මුදලත් ගත්ත ඉවරයි. ඒත් ඉතින් මට ඒක සතියක් දක්වා 10,000 දැම්මත් ඒ වගේ මුදලක් ලැබෙන්නේ නැහැ. එතකොට මට එක වින් එකයි සිම්පලි. එතකොට මට එක දිගට ප්ලේ කරන්නත් ඕනේ නැහැ, දෙක තුනක්වත් දිවින් කරන්නත් ඕනේ නැහැ. මට අදාළ මුදල ගත්තා, මට අවශ්‍ය නම් ඒක විත්ඩ්‍රෝ කරගන්න පුළුවන් අවශ්‍ය වෙලාවට, නැත්නම් ඕක account එකේ තියෙ මට අවශ්‍ය වෙලාවට ගන්න පුළුවන්, ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒකට පස්සේ තව ඊට පස්සේ මම දවස් දෙකක තුනකට පස්සේ, නැත්නම් මට free වෙලාවක් set කරනකොට, නැත්නම් සතියකට පස්සේ ආයෙ ප්ලේ කරන්න. එතකොට account එකකට risk වෙන්නෙත් නැහැ, මගේ psychology පැත්තෙන් මට අවුල් යන්නෙත් නැහැ, මට අවශ්‍ය මුදල win කරගන්නත් පුළුවන්, ලස්සනට earn කරන්නත් පුළුවන්. මේකෙදි එක දිගට එකම කියන පෑය 24 මේක ඇස්සේ ලැගගෙන හැම මේ රවුන්ඩ් එකක්ම වින් කරන්න ඕනේ කියන එකක් නෙමෙයි. මුදලක් earn කරනවා කියලා කියන්නේ ලස්සනට අදාළ මුදල අපි fix කරගත්තら මෙච්චරක් විතර දිනනවා. මේකට focus කරලා පොඩි වෙලාවක්, ඒ වෙලාව දින එක උපරිම දෙනවා. ඊට කලින් මොකද කරන්න ඕනේ? ඉගෙන ගන්න. ඇත්තට මේ වගේ දෙයක් වෙනවා කියලා ඉගෙන ගන්න. ඒක ඉගෙන ගත්තら ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද වෙන කිසි දෙයක් අවශ්‍ය නැහැ. ඉගෙන ගැනීම තමයි මුලින්ම වැදගත් වෙන්නේ. කාගේවත් සිග්නල් වලට රැවටිලා ඉන්න ඕනේ නැහැ. අනිත් එක සිග්නල් දෙන කට්ටියත් මට දැනුවත්, අතරම සිග්නල් දෙනවා නම් මට සිග්නල් දෙන්න පුළුවන්. මොකද මම ප්ලේ කරන වෙලාවේ මට කියන්න පුළුවන් මේක කියනවා, මේක ප්ලේ කරපන් කියලා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි යා මන් මත ඩිපෙන්ඩ් වෙනවා. මම සමහරවල් වලට මම සතිය ප්ලේ කරන්න නැති කෙනෙක්. මම කියවනේ දැන් සතියකට එකපාරයි ප්ලේ කරන්නේ. ඒත් ඒ මනුස්සයා මං එනකම් බලන් ඉන්න පුළුවන්. මම ප්ලේ කරන වෙලාවට. හා ඒ වගේ තමයි. එයාට අවශ්‍ය මොහොතේ එයාට ප්ලේ කරන්න තියෙන්න ඕනේ. නේද? එතකොට ඒ දැනුම තමයි අපි දෙන්නේ. එතකොට ඔබතුමාලාටත් ඒ විදිහට තමයි. ඉතින් ඉගෙන ගත්ත අපි මහින්ද මහත්තයාලත් තේරෙනවා ඇති ඒ සම්බන්ධ වැලියු එක. ඉතින් මම ගොඩක් දුර මේක අදින් නැහැ. ඉතින් අපේ මාස්ටර් කැම්පස් එක සම්බන්ධයෙන් ඔයාලට දැනුවත් කරන්න තියෙන්නේ මොනවා හරි තියෙනවද? අපිත් එක්ක අපේ ජොයින් වෙන ළමයින් සම්බන්ධයෙන් ඉගෙන ගන්න මේක බලාගෙන ඉන්න ළමයින් සම්බන්ධයෙන් ඔයාලට මොනවද දැනුවත් කරන්න තියෙන්නේ? සම්බන්ධ මේ මාස්ටර් කැම්පස් එක සම්බන්ධ වෙලා ඉතින් මේ 1xbet මේ සම්බන්ධව මේ දැනුමක් ලබා ගන්න ඕනේ. දැනුමක් හොඳ දැනුමක් ලබා දෙනවා. ඒ දෙන රූල්ස් එහෙම හරියට මේ විදිහටම ඔලුවේ තියාගෙන තමයි ප්ලේ කරන්න ඕනේ. එහෙම නැතුනොත් ඉතින් කොච්චර ඉගෙන ගත්තත් අර රූල්ස් එහෙම ගෑරියොත් ඉතින් අනිත් අනිවාර්යයෙන්ම ගේසරේ සෙෂන් එකේදීත් මම දැනුවත් කරා ළමයෙක් කිව්වා, රූල්ස් ටික ෆලෝ කරන්නත් රූල් එකක් දාන්න සේ කියලා. රූල්ස් ටික ෆලෝ කරන්න රූල් එකක් දාන්න කියලා කිව්වා. ඇත්ත රූල්ස් ටික ෆලෝ කරන්න. මොකද රූල්ස් අපි ලබා දෙන නිකන් නෙමෙයි, ඒ ටිකක් දෙන්න. ඊට පස්සේ ඇඩ්වාන්ස් සිස්ටම් එකේදී ඒ ටික සෝම නෝමලි බෑකප් එකක් වෙනවා. ඊට පස්සේ ඇඩ්වාන්ස් සිස්ටම්ස් වල දීගෙන ගන්නකොට සාමාන්‍යයෙන් ඩිරෙක්ට්ලි නම්බර්ස් දක්වා යන නිසා ඒක ඉන්ටර්කනෙක්ටඩ් සිස්ටම්ස් තියෙනවා. ඉතින් ඔබතුමා නම්බර්ස් කලර් හදලා තියෙන විදිහත් අපි සම්පූර්ණයෙන් දැනුවත් කරනවා. එතකොට ඒක ටිකක් නෝමලි දෙපාරක් තුපාරක් කොහොමද බලන්න වෙන සමහරට එකපාරම තේරෙන්නේ නැති වෙයි. මොකද ඒක ටිකක් කම්ප්ලිකේටඩ්. අනිත් එක තව ෆ්‍රී සෙමිනාර් සෙෂන් එකක් පවත්වන ඉදිරියේදී බේසික්ස් ආ ඇඩ්වාන්ස් ක්ලාසස් කරපු කට්ටියට ඒක සෑහෙන ස්පෙෂල් එකක්. මොකද ඒකේ නම්බර් සෙට් සෙට් වශයෙන් කඩනවා, කඩලා තමයි එක දෙන්නේ. ඊට අමතරව අපේ ඇමරිකාවේ හිටියා ලෙක්චර් කෙනෙක්, එයාත් එක්ක සම්බන්ධ වෙලා තමයි කරේ. ඉතින් ඒකත් එක්ක ඔබතුමාලටත් ඒක ලබා දෙනවා, බය වෙන්න එපා. අපි සෙමිනාර් සෙෂන් එකක් පවත්වනවා, ඒක සම්බන්ධයෙන් අපි ඔබතුමාලට පර්සනලි ඉන්ෆර්මේෂන් කරනවා. ඉතින් ඒකත් එක්ක ජොයින් වෙන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක ෆ්‍රී තියෙනවා ඔයාලට, බේසික් සයන්ස් ඇඩ්වාන්ස් ක්ලාසෙස් ඉගෙන ගන්න කට්ටියට. ඉතින් ඔයාලට හැමෝමකින් අහනවා වගේ තමයි, ළමයින්ට මොකද කියන්නේ, රෙකමන්ඩ් කරනවද අපිව ඉගෙන ගන්න කියලා, නැත්තම් හොඳ නැහැ කියනවද? මාතිදා මාදන් කිහිප දෙනෙකුට කිව්වා මම මේ මහන් ඇහුවා මේ මම කිහිප දෙනෙකුට කියලා තියෙනවා. එයා කියන මෙහෙම සම්බන්ධ වෙන්න මෙහෙම අනිවාර්යයෙන්ම සම්බන්ධ කරලා දෙන්න කියලා සර්. අනිවාර්යයෙන්ම ඒකට මම මැසේජ් කිව්වා ආතෝ. එහෙම
හරි ඔබතුමා එතකොට මේ අවස්ථාවේ ඇත්තරම 10 5 වෙලාවත් අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ වන් ටු වන් සෙෂන් එකට සම්බන්ධ වෙනකොට ගොඩාක් ස්තුතියි ඇත්තරම හදවතින්ම සතුටුයි ඔය ආයින තැනකන ඊට අමතරව ඔයා තවදුරටත් වැඩි වැඩියෙන් දියුණු වෙයිවයි මම දන්නවා ඉතින් ඔබතුමා යන විදිහට තේරෙනවා ලස්සනට ටර්න් කරන්න පුළුවන් මොනසේ කොන තැනක කොහොමවත් හැප්පිලා ඉන්න පුළුවන් ඉතින් ඔයාගේ ඇනලිසිස් එක ඉගෙන ගත්ත දේවල් භාවිත කරන්න කරන කැප කිරීම ඒ දේවල් තමයි ඔවා යම් තැනකට ගෙනියන්නේ මේකෙන් විතරක් නෙමෙයි ඕනම දෙයකින් නේද ඕනම දෙයකින් පොඩි කැපකිරීමක් තිබ්බනම් ඒකදී අපිට ලැබෙනවා ඒ වගේ නිසා ඒක මතක තියාගන්න ඉගෙන ගන්න බලන්න මොන දේත් ඉගෙන ගන්න ඕනේ මොකද ඉපදුණු දරුවා අද වෙනතුරු මනුස්සයෙක් බවට පත් වෙලා කොතන මෙතන ඉන්නවා නම් ඒකට ඉගෙන ගන්න තමයි මුලම වැදගත් වෙන්නේ ඒ නිසා හැම දෙයක් ගැනම අපි උගන්වනවා බය වෙන්න එපා සීරසේ වගකීම කරගෙන ලයිෆ් ටයිම් ස්ටුඩන්ට් සපෝර්ට් එක අපි දෙනවා නේද ඒක අහන්න බලන්න අතරම ස්ටුඩන්ට් සපෝර්ට් එකක් දෙනවද අපි වලට දෙනවා දෙනවා මෙසේජ් එකක් දැම්මත් අනිවාර්යෙන් රිප්ලයි එක දෙනවා එහෙම නෝ කලිනුත් මෙසේජ් එකක් දැම්මත් අර හිස්ට්‍රියක් එහෙම දැම්ම මෙසේජ් එක ඔව් අපිත් එක්ක ජොයින් වෙනවා හෝ නැතා කිසි ප්‍රශ්නයක් නැහැ අපි එහෙම සලකන්නේ නැහැ ස්ටුඩන්ට්ස් ලාට අපි කියන්නේ අපේ ස්ටුඩන්ට්ස් ලාට ඉගෙන ගත්ත දේවල් සම්බන්ධයෙන් යාලානේ දන්නේ ඒතොර යාලා ඒ සම්බන්ධයෙන් අහනකොට ඒ සම්බන්ධයෙන් අපි සපෝට් එක දෙනවා ඉතින් ඉගෙන ගත්තේ නැති වුණත් ප්‍රශ්නයක් නැහැ ඔයාලට ඕන ප්‍රශ්නයක් අපිට ඔබ කරන්න අපි ඒ සම්බන්ධයෙන් උත්තර දෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ ඔයාලා මැසේජ් එක දාලා එකම අහලා බලන්න ඕන දෙයක් අපි දෙනවා උත්තර ඒක ඉගෙන ගත්තා හෝ නැතා ඉගෙන ගන්න එක සම්බන්ධයෙන් සෑහෙන දේවල් තියෙනවා ඒක අනිවාර්යෙන් එකේ ඉඳන් අන්තිම වෙනකන් කල්තිරම ඉගෙන ගන්න ඕනේ නිකන් ඔහේ උඩින් බලලා කෑලි කෑලි අහලා ඉගෙන ගත්තට වැඩක් නැහැ මොකද පොඩ්ඩක් මිස් වුණත් මොකක් හරි දෙයක් නැති වුණත් ඉවරයි. ඉතින් ආයෙ නිකන් ඉගෙන ගන්න එකේ තේරුමක් නැහැ. නේද? ඉතින් සම්පූර්ණ ඉගෙන ගන්න දේවල් හරියටම අරගෙන ප්‍රැක්ටිස් කරන්න. ඒක ඕනම ටේබල් එකක් වෙන්න පුළුවන්. වීල් එකේ මේ 1x bet එක විතර නෙමෙයි ඕනම ටේබල් එකක් කරලා බලන්න. ඒක හරියනවා. ඉතින් හරි. Thank you so much. ඉතින් කාලා දෙන්නේ. ඩිස්ටර්බ් කරාද නෑනේ? නෑ තාම නෑ කන්නොත් ඒක ගන්න. හරි හරි ඩිස්ටර්බ් කරේ නැහැ නේ. ඉතින් වෙලාව ගොඩක් ගන්නේ නැහැ. එතකොට thank you so much මහින්ද මහත්තයා අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් ඔබතුමාලාට සම්බන්ධ වෙන්න පුළුවන්. මොන හරි තිබ්බොත් issue එකක් මට message එකක් දාන්න. අනිත් එක number system සම්බන්ධයෙන් අර PDF එකම සංසන්දනය number set එක මම බලන්න. එකක් දාලා තියන්න. හරි. එහෙනම් ළමයි අපි meeting එක end කරමු. thank you so much අපිත් එක්ක සම්බන්ධ වුණාට මහින්ද මහත්තයා සහ ඔබතුමාලාට. ඉතින් අපි meeting එක end කරමු. thank you so much. good night. Good thank you. night. good night.